ගුරු තලාව. ඉත්තාම රසවත් ඒ වගේම හරවත් සාහිත්‍ය මේ පාඩමකින් අපි දැන්ගන්නේ මං ඔයට කිව්ව වගේම දේශපාල විද්‍යාවට කැමති ඔයා වෙනුවෙන් අපි ඉදිරිපත් කරන දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධ පාඩමට හැමෝම ල ඇස්තුලායින්න කියලා මහිතනවා දේශපාලනය කියන්නේ අපේ ජීවිතේ ඉපදම දවසේ ඉඳලාම මිය යනතෙක්ම අපට බලපෑම් කළ හැකි අපි වෙනස් කළ හැකි විෂය. වි රක්නවෙේ. අපි අවදිය වන වෙලාවේ ඉඳදලාම නින්දට යන කල්ම අපේ සාමාන්‍ය ජන චර්්‍යාව වෙනස් කරන්න පුළුවන් විද්‍යාවක් විෂයක් තමයි දේශපාලන විද්‍යාව කියන්නේ එන සෝදානම් වෙන්න. අපි ආරම්භ කරම ගුරු තලාවෙෙන්ක් ඔයාත ගෙන එන දශපාලන විද්‍යාව දේශපාලනය කියනන්න විද්‍යාවක්ද. ලවකට මට හිතනො එක කලාවක්ද කියලා කොහොම වෙතත් දේශපෑල්න විද්‍යාව කියන ජීවිතයක්. අද දේශපාල විද්‍යාව ඔයාගේ විෂ නිර්දේශයට අදාළ කොටසක් ගැන කියල දෙන්න අපි බොහම ගෞරුවයෙන් වෙනද වගේ මාරාධනා කලා අප මැදරියයට බොහම තරුණ ආදරණීය දක්ෂගුරුවරයකුට සජිත් කැලුම් ජවරදින ප්‍රවිශ් විද්‍යාලයේ ශාස්ත්‍රවයේදී ෞරභ පාදයක් තියන්නේ පෙට දශපාල විද්‍යාව පිළිබඳව. තුමාට අපි බොහෝමාදරෙන් අයිබෝන් කියල පිළිගන්න අයින් කොම්දද මේ වෙලා දේශපාලනය අපේ ගේ අමාල් ප්‍රශ්නය ක ඒතයි හරි දැම් මගේ ඔයයාල හැමෝම දන්නවා මගේ කලින් කතා විදත් කිව්වගේ දේශපාලනය කියනැ පේජීවිතන හැබැ ඉතින් අපට සිද්ධ වෙලා තියෙනවා පොස උස් පිළි විශෂනිර්දේශයට අයත් කොටසක් ගන කතා කරන්න. අද අපි කතා කරන්න හිතුවෙස? අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තුවනපතේ ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාදරයින් කියන ප්‍රධාන ඉලක්ක ගත මාතුෘකාව. එහම මල්ති අපි පටන්ග නේද දැන් ඉලක්ක ගත බලපෑම් කරන්න පුළන් ඉලක්ක ගත කණඩායමක් ගරන අපිමි කතා කරන්න හිතන්න මේ ජාතියන්තරය ඉන්න නේද. දැක්ස අපට තියන්නේ විභාගයට පුංචි දුරක්. ගමන් කරන්න තියන තැයි මේ වගේ විශෂය මේක කොටසක් ෝරගන් හිතුවුව වැද චුටක මේ මාතෘකාව දාහතරවෙනි පාඩමේ තියෙන මාතෘකාව ගොඩාක් දරුවන්ට තියෙන ගැටලුව තමයි මුල් පාඩන් ටික ආවරණ වුනාාට මාල්ති අවසාන ටික ආවරණය කරලනෑ එතවට දාහතරවන පාඩමේ මේ කාලේදී අහන්න පුළුවන් ප්‍රබබල්ල ඉලක්කගත මාතෘකාාවක් මේක ඒසාපි බලාපොරොත්තු වෙනවා මොකද දරුවන්ට අපි දෙන්න ඕනේ අමාරු මාතෘ කාටික ඒවගේම ආවරණය නොවනු මාතෘ කාටික ඒකයි අපි මේ වැඩියම්ම තෝර ගත්තේ හොඳයි අපි සතුට කුත්තියෙන දැ ගාල්ල කළුතර පැත්තේ දරුවන්ට ඒ වෙස්ස කරදුන්න අපේ සකෙනක්තම අප මැදිරිි ඇැල්ලයින නේද. වැටීමම ඒ සාමාර්ථ ලබාගත්ත පිරිසක් බී කලානේද ඕ තේ ගිය පාර විතරන්න මේ අපි අවුරුදු පහක් මේ වෙනකොට ලංකා වැඩිම ඒසා මාර්ථ ප්‍රතිඵල ලේඛනය ගහන්න පුළුවන්ගුණේ අපට එදන් අපි සතුට වෙනවා මේ පාරත් සරසවයට අපෙන් දෙසය අනු එකක්කින්න ඔක්කොම විද්‍යාපීටත් එක් ගත්තොති තුන්සේ ගානක් අපට බිහි කරන්න පුළුවන් ගුණා ස ඉගල ගමු හරි කැලුම්ස අප රම්ප කරන පොතේ දැන් අප මාත්‍රකාවලියල තියෙන මෙතන ජාත්‍යන්තර දේශපාලනී ක්‍රියාදරයින්. මේ ප්‍රශ්නය ඇහුවෝත් ඔබ මුලින්ම කරන්න ඕනි හැඳින්වීමක් කරන්න ඕනි. සාමාන්‍යෙන් මල්ති ගොඩාක් දරුව පිළිතුරකට ප්‍රවේශයනකොට මෙන්න මේ හැඳින්වීම කියනකොටස මගහරිනෝ. එතට ඒකොටස මගහැරනොතින් ලකුණු තුනක ප්‍රමාණයක් දරුවන්ට අහිබිවෙනවා. එතකොට ඔන්න හැඳින්වීම දාන්න ක්‍රියාதரையின்න්න රාජ්‍ය ක්‍රියயாාදරන් සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයොටික ඔබෙන වෙනම විස්තර කරලා හැඳින්වීමෙන් ආரம்ப කරාවගේ පිடுතුර අවසන් කරන්න නිගමනින් අවසන් කරான். என අප හැඳින්වීමந்தலைයාமோ மொින්ම හැඳින්වීමට ඔබ අවධනிய කරான். හැඳින්වීමට චුට්ටා ජා්‍යන්තර දේශපාලනය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න ජා්‍යන්තර දේශපාලනය යනුම් දේ ජාත්‍යයන්තර දේශපාලනය කියල කියන්නේ සරලොවමකි වර්ත ජාතීන් අතර කෙරෙන දේශපාලනය ජාත්‍යන්තර දේශපාලනය කියන ජාතීන් අතර කෙරෙන දේශපාලනය මෙ ජාතීන් කියන එකෙන් මොකක් ධර්ථවත් වෙන්නේ ජාතීන් කියනකෙන් අර්ථවත් වෙන්නේ නිද්දාහා ස්වාධිපති ජාතිකරාජ්‍යඒය අන උපදේ ජාත්‍ය අන්තර දේශපාලනය කියැනෙ මොකද ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ නිද්ධහා ස්වාධිපති ජාතිකරාජ්ච අතර කරෙන දේශපාලනයේ. ඉඩබස ඔබ මේ ජාත්‍යන්තර දේශපාලනය තව චටි කොටසක් විස්තර කරන්න. ඒකොට මදී හඳින්වීමට. පොදේ ජාත්‍යන්තර දේශපාලනයේ දකින්න පුළුව සුවිශේෂීම තත්ත්වයක් තමයි ජා්‍යන්තර දේශපාලනය තුළ අනධකාරී තත්ත්වයක් තියෙනවා. අනදිකාරී තත්වයා. මොකද මේ අනධකාරී තත්ත්වයක් කියල කියන්නේ. පොද අනධකාරී තත්වයක් කියල කියන්නේ පාලනය කළ නොහැකි තත්ත්වයක් පාලනය කළ නොහැකි තත්ත්වයක්. අනධකාරී තත්ත්වයක් කියල කියන්නේ පාලනය කරන්න බැරි තත්ත්වයා. එකට හේතුව මොකක්ද. මිනිම ජාත්‍යන්තර දේශපාලනය තුළ එක්කෙක් රටවල්, තම තමන්ගේ ජාතික බලයේ පරිමාවමත අන්තර්ජාතික දේශපාලනයේ තුළ හැසිරේෙනවා. ඇමද ඇමරිකාව ජාතික බලයේ නිමේ අපට තියෙන්නේ. අපට තියෙන ජාතික බලයේ නමේ රුසිාවට තියෙන්නේ. එතකොට එක්කෙක් රටවල් තමතමන්ගේ ජාතික බලයේ පරිමාවමත අන්තර්ජාතික දේශපාලනයේ තුළ හැසිරීම නිසා, මෙන්න මේ ජාත්‍යන්තර දේශපාලනයේ අනධකාරී තත්ත්වයක් හෙවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් අරාජිකභාවයක් ඇතිවෙලා තියෙනවා. අරාජික භාවයක් ඇතිවෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්ව ඔබ චූට්ටක් විස්තර කරන්න. ඉඩවස කියන්න මේ ජාත්‍යන්තර දේශපාලනේ ක්‍රියාදරයටික දැ ඔබ තව දන්නවපුතේ අපිට කාලයේ ප්‍රමාණවත් නැතින්සාමාල්ති අපි ඇැඳින්වීමට වඩා විභාගේ ප්‍රධන කොටසට අවධානියමු කරනවා. එතවට ඔහොම හැඳින්වීමක් කරලා ඊට පස්සේ ක්‍රියාදරයෝ ටිකෝඔබි විස්තර කරන්න. වැඩිම ලකුණු ප්‍රමාණයයක් ලැබෙන එතනදී. පුද මේ ජාත්‍යන්තර දේශවානී ක්‍රියාදරයෝ ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවවා. ඕ දැක්ස මට චූට පැදිලි කරන්න ක්‍රියාදරයින් කියන කොටස කොම ද පිහඳුනාගන්න කියෙන අපි දරු ැනට දන්න ගොඩක් ෙක් නෙද ැ චමහරගේ පොඩි වැරදි අවෝධිකුත් තියෙන කිය මට දැන සමර ක්‍රියාදරයන් කියකට මොන ක්ඩයමට දෙගු අයිති වෙන කියලා. මර්තයේ දැන් ජාත්‍යන්තරදේස්පානි ක්‍රියාදරයෝ කියන්නේ තවත්තාචරයක් ගත්තොත් රැගුම්කරුවවා. සාමාන්‍ය ජාත්‍යන්තර දේශපාලනයේ ගොඩාත්දේවල් තීරණය කරන්න්ඩි කෞුද කියන එක ඒකට බලපෑම් කරන්නේ කවුදකිීරික තමයි ක්‍රියාදරයෝ කියන්නේ එතවට දැන් ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාදරයෝ පෙදාන කොටස් දෙකකට බෙදන්න පොළුවන් එකක් රාජ්‍ය ක්‍රියාදරයෙන් එකක් රාජ්‍ය ක්‍රියාදරයෙන් අපේ අතන පෙළගස්වල තියනවා ඔබට පුතේ පෑනක් පොතක් ගත්තන ලස්සනට ඕක පෙගස්ස ගන්න පුළුවන්. එක රාජ්්‍ය ක්‍රාදරින් දෙක ර නොවන ක්‍රියාදරීන්. රාජ්්‍ය ක්‍රියාදරයෝ ඉන්නවා රාජ්්‍ය නොවන ක්‍රියාදරයෝ ඉන්නවා. දැ අපි මුොලින්ම බලන්න ඕනේ රාජ්‍ය ක්‍රියාදරයෝ. පොදේ ජාත්‍යන්තර දේශපාලනේ රාජ්‍ය ක්‍රියාදරයොත් කොටස් තියෙන ක්‍රධාන කොටස් දෙකට බෙදාගන්න පුළුවන් එ ජාතික රාජ්්‍ය එක ජාතික රාජ්්‍ය දේතකට ඔන්න අර ගැටලුවට උත්තර ලැබෙනවා. ජාතියන්තර දේශපාලනි ප්‍රධානම ක්‍රියාදරයා ජාතිකරාජ්්‍යය. මොකද මේ ජාතික රාජ්‍යයක් කියන්නේ. පොදේ වර්තමානයේ තියන රාජ්‍ය ක්‍රමය හඳුන්වන්නේ නූතන ජාතිකරාජ්්‍යය. ජාතිකරාජ්‍යයක් කියල කියන්නේ එ ජාතියක් සඳහා, රාජ්‍යයක් කිය කියන සංකල්පේ මත ගොඩනගුණු රාජ්‍යය මේ ජාති්‍යන්තර දේශපානය ප්‍රධානම ක්‍රියාදරය මෙන්න මේ ජාතික රාජ්‍යය පුොදේ මේ ජාතික රාජ්‍ය කියන එක ඔබ ටිකක් විස්තර කරන්න මේ කාවි දාහත්වන සියවසේන්දල තමායි ජාතික රජය ස්මතුව වන්න පටන්ගන්නේඒ විශේෂයම ඔබ මෙන්න මේකදාන ජාතික රාජ්‍යවල එද්දා හයසය හතලස් අට වෙෙස්ෆේලයානු සාම සම්මුතිය වෙෙස් පේලියානු සාම සම්මුතිය මෙන්න මේකෙන් තමයි ජාතික රාජ්්‍යවලට නිශ්චිත දේශසීමාවක් නැත්තම් බෞමික වපසරයක් ලැබේන්නේ. ො එදා සයි හතලිස් අට, වෙෙස්පේලියයානු සාම සම්මුති ඔබ ටිකක් විස්තර කරන්න ඕනේ. මේ වෙස්පේලයාානු සාම සම්මුතියෙන් ජාතික රාජ්‍යවල බෞමික වපසරිය තීරණය වුනාාවිතරාක් නෙමේ ස්වාදිී පත්්‍යය සංකල්පය පිළිගැනීමකට ලක්කුණා. දැල් ඇතැම් දරුවන්ට ගෙනගත්තමනේ දරවාන්ට මේ පාඩ මගහැනු දරුව ඉන්න වනාං. ැටළුවක් කරන ඇති මොකද මේ වෙස්පේලියයානු සාම සම්මුතිය විබහයට හරිවැදගත් සම්මුතියා. ොදේ වෙස්පේලයානු සාම සම්මුතිය කියන්නේ එදදා සයසිය දහ අටේඉදලා එත්තා සයසිය හතලිස් අටදක්වා තිස්සවුරදු යුද්ධයක් තිබුණා මේ තිස්සවුරුදු යුද්ධය යුරෝපයේ රාජ්්‍යන් ගණනාවක් සම්බන්ධ වෙමින් එවට යුරෝපේති වුණු මේ තිස්සවෞුරුදු යුද්ධය සමාප්තියට පත්කරන්නේ මෙන්න මේ වෙස්පේලියනු සාම සම්මුතියේ තිස්වුරදු යුද්ධ අත්තිබුණා දේශ සීමාවත්තිබු නේ කාලෙද ඒ තිස්සවුරදු යුද්ධය සමාපතියට පත්කරන්නේ මෙන්න මේ වෙස්පේලියානු සාම සම්මුතියමගින් මේක නිසා තමයි රාජ්්‍යන්ට බෞමික වපසරයක් ලැබෙෙන. නැතම් භූමි සීමවා ලැබේන්නේ. ඒවගේම ස්වාධිපත්ය සංකල්පය පිළිගැනීමකට ලක්වෙන්නේ. මෙන්න මේ ජාතික රාජ්‍ය තමයි ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාදරයෝ වෙන්නේ. දැන් අපි ජාතික රාජ්‍යයන් ඇබරිකාව බ්‍රරිතාානය ප්‍රංශය මේවතමයි ජාත්‍යන්තර දේශපාන ප්‍රධානම ක්‍රියාදරියු ජාතික රාජ්‍යයේ ඒක චට්ටක් ඔබෝ ඉටත් අඩා තව මාති විස්තර කරන්න ඕනි අපි දලාවබෝධයක් ඔබට ලබා දෙෙනව ඒගේ උත්තරේ ඔබට ඕන වෙලාවක ගන්න පුළුවන් ඒ ජාති ගරෝපාන YouTubeු නාලි හස්සේ ඔබට වෙනම් භාගත කරගන්න පුළුවන් එතිෙන් ඊළඟ එකට අපයාමු ඊළඟට රාජ්‍ය ක්‍රාදරයෝන්ගෙන් දෙවනිකොට සතමයි අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන අන්තර්ජති රාජ්‍ය සංවිධාන අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන දේ ජාතති්‍ය අන්තර දේශපානී ප්‍රධානම ක්‍රියාදරයෝ තමයි ජාතික රාජ්‍ය ඒවගේ ජාතික රාජ්්‍ය එකතු වෙලා බිහි කරගත්තපු අන්තර ජාතික රාජ්්‍ය සංවිධාන. මොන මේ අන්තර්ජාතික රාජ්‍ය සංවිධානක යන්නේ. රාජ්‍යන් එකතු වෙලා බිහිකරගතපු සංවිධාන. මේ අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ගෝලීය ගෝලී ඒවතියනවා ඒවගේම කලාපීය ගෝලීය කලාපීය ඊළඟ එක තමයි අතරමැද්දී අත්තර මැදී තැන් මති ගෝලීය අන්තර්ජාතික රජ්‍ය සංවිධාන තමයි ජාත්‍යන්ත්‍රදේශපාලනයේ බලපෑම්කරන් පුුවන් ජාතික රාජ්‍යවලින් පස්ෙතියන ප්‍රබලම එක ගෝලීය කියන මුළු ලෝකෙටම පොදයි මු ලෝකෙම නියෝජනය වෙන නැතඒට ගැන ලෝක පරිමාණ ගෝලිය සංවිධාන වලින් ප්‍රබලම ගෝලීය සංවිධානයේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර දේශපාලනයේදී ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන් අන්තර්ජාතික රාජ්්‍ය සංවිධානය තමයි එක්සජාතීන්ගේ සංවිධානය. ඔබ එක්සජාතික සංවිධානය දන්න ටිකක් විස්තර කරන්න ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. නැවත ලෝක යුද්ධයක් නැත්තම් තෙවන ලෝක යුද්ධයක් ඇතිවෙන එක වලක් වන්න එද්දාස් නමසය හතලිස් පහේදී එක්සත් ජාතින්ගේ සංවිධානය බිහි කරගත්තා. මේ එක්සත් ජාතින්ගේ සංවිධානයට ජාත්‍යන්තර දේශපාන්් විශාල බලපයමක් කරන්න පුළුවන් ඇවදාහරණයක් ගත්තෝ මාල්ති මේ දවස්සල දැවන්ත යුද්ධ අත්තියනෝ ලෝක ඒ තමයි දැන් ඊස්්‍රායිලේ ගාසාතීරී ගැටුමතියෙනවා ඒ ගැටුමදී එට එක්සත් ජාතින්ගේ සංවිධානට විශාල බලපෑමක් කරන්න පුළුවන් එක්ස ජාතින්ගේ සංවිධානට ඕනි න ඕකෝ වහම නතර කරවන්න පුළුවන් ඒතරම් බලපෑම් සසාහිත එක්සජාන්ගේ සංවිධානී මේක ආරම්භ කරත් තෙවන ලෝක යුද්ධයක් ඇතිවෙනක වලක්වාන්න ඒකන තුන්වන ලෝක යුද්ධයක් ඇතිවෙන වලක්වාන්න එතකට දැනට මේ වෙනකොට ක්ා සංවිධානී මහලේකම්වරයා ප්‍රකාශ කල තිනෙන වහම ආරක්ෂක මණ්ඩලේ රැස් කරමු එදවට එක්සජාතින්ගේ සංවිධානී ඉන්නවා ප්‍රදානවශයෙන් මෙතන තීරණගන්නේ ඔය වගේ කාරණාවකදී ආරක්ෂක මණ්ඩලේ ආරක්ෂක මණ්ඩලේ ඉන්න සාමාජි පහළවක්ක ඉන්නවා එදකට ඕකින් න්න නිතතේ සාමාජික පහක්කිඉන්නවා නිතත නොවන සාමාජිකව දහයක්කිඉන්න. නිත්‍යසාමාජිකයෝ පස් දෙනා තමයි ඇමරිකාව බ්‍රිතාණ්ඩි ප්‍රාංශය රුසියාාව චීනය ඔය නිත්‍යසාමාජික පස් දෙනාගින් එක්කෙනෙක් හරි නිශේද බලේ යෙදැව්වෝත් එවැඩේ කරන්න බේ. එදකට හදිස්්‍යවත් ආරක්ෂක මණ්ඩලයේ හෙටවෙනකොට යෝජනාව සම්මත කරගත්තෝත් වහම ඉස්්‍රායිලය මේක නතර කළ යුතුයි කියලා නිවාර් නතර කරන්න ඕෝනමල්ති. එහම නතර නොකර දෙෙවන්ත ක්‍රියාමාර්ග ක්ස ජාතික සංගධානට පුළුවන් ප්‍රඥාපතියට අනුව. හැබැ මේවෙලාවේහෙම කරන්න බැරිවෙලා තියෙන්නේ ඇමරිකාව ගන්න සීල් ක්‍රියමාර්ගවලට නිශේද වලය දෝන. නිත්‍යසාමාජික පස්තිනගගේ එක්කෙනෙක්හර නිශේද වලේ දෙවත් එක කරන්න බේ. එතටමයා ප්‍රබල ගෝලී අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන ගත්ත ප්‍රබල මේක තමයි එක්ත් ජාතිය සංවිධානය ඔබ චුට්ටක් ස්තර කරන්න ඊට අමතර කලාපීය කලාපීවා කීපයක්ගනිිකං උදාහරන ගමුව අපි කලාපීව ගත්තවතිින් දැ අපේ කලාපයේ දකුණවාන්සිය අනු කලාපයන අපේ කලාපේ ප්‍රබල මන්තර්ජාතික සංවිධානය තමයි තියෙන්නේ සාක් සංගවිධානය අපේ කලාපී එදවට අතර මැදේ වැට උදාහරනනිකන්ගත්තොත් පොදුරාජ්‍ය මණ්ඩලේ වගේවා. මෙන්න මේ වගේ අන්තර්ජාතික රාජ්්‍යයන් එකතු වෙලා බිහි කරගත්තපු ගෝලී කලාපීය අතරමැදී අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන ජාති්‍යන්තර දේශපාට බලපෑම් කරනවා. පනමාතිය අපි දැන් හැඳින්වීම අවසන් කරක්. ක්‍රயாத රාජ්‍ය ක්‍රயாාதරය කොටස් දෙ බෙදලා. අවසන් කරම්. රාජ්‍රயா ජාති ராජ්‍ය சு්ක් විස්තර කරන්න ඕ ළங்கள்ට அන්තරජාතික රාஜ්‍ය्य සංවිධන විස්තර කරන්න ඕේ. ஒத்தන தවோணங විස්තර කරන්න පුළුවவாන් මේ වட்டாමතරට මේකட විස්තර කරන්න පුළුවන් அන්තරජාතික... රාජ්‍ය සංවිධාන තියනවා ආරක්ෂක අරමුණු ඉලක්ක කරගත්ත ව. ආරක්ෂක අරමුණු ඉලක්ක කරගත්ත ව අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන තියෙන. ි ඉස්තරරිගද ගෝලිය කලාපිය අතර මැදි කෙළ විතරයිනි හැවේ ආරක්ෂක බල සංවිධන තියන ජාත්‍යන්ත්‍ර ේෂපාඩ බලපෑම් කරන පුලුව මේ දවස සේහන කතා කරනවා ඒක මේ මමාතතුග වටික් ස්රාඩ ගත්ත හතරය නි පාඩ වුණා එකත් තමයි උතුරු අප්ලාන්ති උතුරු අපලාන්ති ගවසුම් සංගිධාන මේ දිගන මකිවේ මේක කිව්වට සමහරක බොහෝ අය දන්න නැහැ උතුරු අත්ලාන්ති ගිවසුම් සංවිධානය කිව්වට වඩා දන්නවා ඕ නේටෝ කිව්වනා මේමන්න ගොඩක් ලාවට මවිතා කරන්න මිහි ඇතිිකට කියන්නේ ගොඩ නේටෝ නේෝ නේටෝ සංවිධනය ්‍යාත්‍යන්තර ස්පන්ට් විශාල බලපෑැමක් කරන්න පුළුවවා ඇැඔබ දන්නවා මති මේ තවත් ගැටුමත් තියනව ජාත්‍යන්තරය රුසිාව සහ යුක්්‍රේ නතර ගටුපතිය. එතව රුසියාාවට තියෙන අභියෝගය තමයි නේටෝ එතකොට නේටෝ සංවිධානය කියන්නේ ප්‍රබල ආරක්ෂක බල සංවිධානය අපි දරුට අපි නේටෝ එක පවා කරල තියෙනවා එතකොට මේකට ජාත්‍යන්ත්‍රේශමට් විශාල් බලපෑමක් කරන්න පොඩුව තාම ඇත්තරමදැන් යොක්්‍රේන නේටෝ සාමාජිකත දුන්න ඇති හින්ද නටෝ මැදිහත් වෙලා නෑ විජුව නටෝ සංවිානම දිහත් වන ඒක රුසියාවට ලොකෝ භියෝගයා එතවට ජාති්‍යන්තර දේශපාන්ට මෙන්න මේ ආරක්ෂක බල සංවිධාන වල ටත් බලපෑවක් කරන්න පුළුව තවදගන්න පුළුවන් අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන ගත්තො තවත්ගන්න අපට ගත හැකි ලෝක බැකූ මේ අන්තර්ජාතික රජ්‍ය සංවිධාන ජාති අන්තර් මූල්්‍ය අරමුදල අ දස වැඩිපු වැඩිපුරම කතා කර මාතු ප්‍රෘත්තියක් බෝට පත්වෙ ලතේ න එතවට ලෝකබැංකුව මේවා ආර්ථික සංවිධානින් මෙදවසලලා පේ රටේ වැඩිපුර වැඩි අවධානයක්ක මර ආර්ථික. එතවට මේවා අන්තර්ජාතික රාජ්‍ය. ආර්ථික සංවිධාන ලෝක බැංකුව ජාති්‍යන්තර මූ්‍ය අරමුදලට ජාත්‍යන්තර දේශපාන්ට ඉත්තාමත්ම ප්‍රබල බල පෑමක් කරන්න පුළුවන් බවටි අන්න වෙනවා. අපේරට ව පේනවන ජාති්‍යන්තර මූලි අර මුදල කොපඔ බන නම් බල පෑම් කරනවාද කියලා. එතකොට මෙන්නමටික විස්තර කිරීමක් කරන්න මේ රාජ්‍ය ක්‍රියාදරයින්ට ඉළඟට මාද අපි අන්නෝනිේ වන ක්‍රියාදරයෝට කර. ොදේ දෙවන කර යන රාච නොවන ක්‍රියාදරයෝ. මේ රාච නොවන ක්‍රියාදරයෝ වර්ග කිහිපයක් ගන්න පුළුවන්. එක ඔහම සරහන් කරගන්න අවශදරුවන් අන්තර් ජාතික රාච නොවන සංවිධාන අන්තර්ජාතික රාච්ච නොවන සංවිධාන දෙක බහුජාතික සමාගා බහුජාතික සමාගා ඇත පාරජාතික සංවිධාන කියලත් ඕකොට කිය නවා තොන ීර්තිත් හා බලපේම් සහගත පොද්ජලෙන් කීර්තිමත්හා බලපම් සහගත පුද්ජලය හතර ත්‍රස්ථවාදී ක්ඩාය වාද කණඩායද ඔබ මේක ලකුණු කරගන්න. මේතමයි රාජ්‍ය නොවන ක්‍රියාදරියෝ දැන් යම්ලා මේෙකුට ගැටුල තියන රාජ්‍ය නොවන කියන්නේ ොකද කියලා අන්තර්ජාතික රාජ්්‍යයන්ගේ සම්බන්ධයක්නේ රටවල් සම්බන්ධ වෙලා නෙමී ැි අනිත්‍ය ඉසිරි කතාගර ඔක්කො මල්ති රජ්‍යන් සම්බන්ධ ච්චේවනි එමද රාජ්‍යන් සම්බන්ධය න්නේ අන්ර්ාක ජලයකොත්තුවෙලා බිරගත්ම සංවිධානයේවා ඒවත් සමහරවිට යම් යම් අවශ්‍යතාවන් ඒ ඒකාරයට සපුර ගැනීම සඳහ භිියුණාවෙන්ඩත් පුලුවන්න්නේද දේශපාලික අවශ්‍යතාවන් වගේකේවගේ තියන්නේ එකකරුණි දැව උදාරය ගත්ත බහු ජාතික සමමාගමධ ප්‍රශ්යට උත්තරනික ගම් මික් බලනපී දැම් බහුජාතික සමාගම් දේශපාලනය කරන්න බිහිකරතු සංවිධාන නිමනි ැ බහුජාතික සමාගම් ගත්තවතින් උදාාර ගත්තොත්. Apple නිෙස්ලේ මයික Microsoftෝප් අලි බබා කොකාකෝලා දැ මේවා ගියගෝරිය මට්ටමී ව්‍යාපාරික සංවිධාන. එතවට දැන් හැබැයි මෙයාලට පුළුවන් ජාතන්තර ස්මට ලපැමක් කරන්න. මෙයාල බහු ජාතික සමාගා බැංකු රක්ෂණ සමාගා මොකද මෙයාලට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන මල්ති මෙයාලගේ වත්කම් ප්‍රමාණය ඇතැම් රටවල්ල වත්කම්ප්‍රමාන්ට වැඩි හටකමත් ටව අප රටඩානම් ගොඩක් ලාඩ් වැඩ ගොඩක් රටවල්ල වත්කම්ප්‍රමාණටවඩ මෙන්න මේ බහු ජාතික සමාගංවල වත්කම්ප්‍රමාණය වැඩි. එදෝට යාලර්තිනේ මූලේ ශක්තියත්තෙක දේශපාන්ට විශාල් බලපෑමක් කරනුම යාලා අපි රටට බලපෑමක් වෙනවා එට දැන් ඔන්න අපි මේ හතර ගත්තා එ වට අපි එකක් ගන්නවා අන්තර්ජාතික රාච්ච නොවන සංවිධාන රාචච නොවන සංවිධාන දේ ඔබ රාජ්‍ය නොවන සංවිධාන චුට්ටක් විස්තර කරාන රාචච නොවන සංවිධාන කියල කියන්නේ රාජ්‍යයන්ගේ සම්බන්ධයක්න පුද්ලයකොත් වෙලා බිහිකර ගතපු සංවිධාන දැන් අදවෙනකොට ලෝකේ අන්තර්ජාතික රාච නොවන සංවිධාන මාතිී පන්දහකට වැඩියතිනවා රාච නෝවර්න විශේෂය මානවයි හිමිකම් සුරකීම ඉඳලා. සත්තු අයිතිවාසිකන් සුරකීම දක්වා අන්තර්ජාතික රාජ්‍ය සංගවිධාන තියෙනවා. පන්දහක් විතර ලෝක තියෙනවා. ඒකන පුදේ ඔබ බලපෑම් සහගත ජාත්‍යන්තර ේස්පාට බලපෑම් කරන්න පුළුවන් එකක් දෙක්හර විස්තර කරන්න. මෙන මේවා ඉතාමත්ම බලපෑම් සහගතයි. අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන වලත් රතුකුරුස සංවිධාන එ මේ දවසල කතා කරනවා රතුකුරුස සංවිධානයේ එට ශමා සංවිධානය මේ වගේව ත ගත හැකි ැ රතුකුරුස සංවිධානයේ රාජ්‍ය නෝන සංවිධානය රටවලක තුළනේ මේ බිහිකරන තියන්නේ. හෙද්‍ර ඩුනාට් කියන ඉතාල් ජාතිකයා උතුරුවිතාලියයේ ඇතුනු යුද්ධේදී ඒ වේදනාවෙන් මිරිකෙන මිනිසුන්දිහා බලලා ඒ යුද්ධයෙන් පීඩාවට පත් අයට පිරිිසරණක් වෙන්න අන්තර්ජාතික බපුච්චුලයෝ හතර දෙනෙක් එකතුකරගතමයි රතුකරු සේ බිහි කර ගත්ති. අද වෙනකොට දසලක්ෂ තුන්සීයකට වැඩි වාති මේ රතුකුරු සංවිධානී ඉන්න සාමාජක සංඛ්‍යාව. එතවට මෙයාලට විශාල බලපෑමක් කරන්න පුළුවන් ජාත්‍යන්තරදේ ස්පාන්්. මොකද මෙයාලගේ ප්‍රමාණයන්ුව දැන් දවස රතුගුරුසි සැහෙන කතා කරන. මොකද ඊස්ට්‍රායිලයේ සම්බන්ධ ගැටුමේදී අාණ ඇපකරුවන් ටික හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය ඉඳලා මාංශි ආධාර බෙදහැරීමේ ඉඳලා සියල්ල කරන්න අද වෙනකට රතුගුරුසි. රතුගුරුසිය හරහාතමයි කරන්නේ එ අපේ යුද සමේදිත් අපේ රටේ හොමාරු කරණයව සියල්ල කරේ රතුකුරු සය හරා රතුගුරසයට කවුර බලපෑම් කරන්න එන්නේ. මොකද රතුකුරසේ කියන්නේ හතර දෙෙනක්ග බිහිකරගත්ත අද දසලක්ෂදුන් සයකට වැඩි. එයාලා ප්‍රබ්බල ජාත්‍යන්තේශවානය රැංකොරු එකක්ලා වර මේ වෙනකොට. එතකොට ඔබ රතුකුර සේටික ශමා සංවිධානය ටික පුළුවන් නම්පොතේ පොඩ්ඩ පොඩ්ඩ හරිමය විස්තර කරන්න බලාන්න. වෙලාව අනුව අපි සියල්ල කරන්න ඕන් නිසා කළමනා කරන කරගෙන ඔබට උත්තරය ලියන්න ඕන ආකාරය කියල දෙේනවා. ොදේ ඊළඟට ඔබ බහුජාතික සමාගම් විස්තර කරන්න ටිකා. එරිිකල යාගන්න ඇති ඔ බහුජාතික සමාගම්. ගන්න සහම මේේවෙලා ේද පිත්ත එකව බැරුුණ කෙනෙක් ඉන්නව ජාතිකරපනේ ගුරුතලාාවව ය අපේ නාලිවට ගහිල වැඩපුටුව වැසහනයයි නරබන්න ඒගේම තේරුම් නැති තැනක්තියෙනවාවන නැවත නැවත නරබල ලියාගෙන මේ දේවල් මතකතියාගන්න පුළුවන්. සමහර් විටෝපට හිතෙන් පුළුවන්ක්ස දැන් අපේ ඉන්න වයස දරුවෝ ටිකක් ආක්‍රමණ ශීලී වයසකන මේ පසුුවන්න මේ අය. ඒ සහරට මේ නඥ්‍යායාාත්මක කරුණු ප්‍රායෝගික ලෝකයේදී මේ දේශපාලන සමාජයේ තියනවද නැද්දක මෙහෙම වෙනවාද සමහට තරකානුකූලව යට හිතන්න පුළුවන්. හැබැයි ඒ හිතන්න අපට තාටියක්ක් කල් තියනවා. මේ වෙලා වෙස අප විශෂයට අදදාාලාලව ලියන්න ඕනටික අනිමාරයෙන් ලියාන්නඕනේ ේද. ගේ තරක සහේ හැගීම් අප අවි කරගම තුත්ක් ලොකු හම කැපසේ දීමනේද දැනට ටික ද මද යාගන්න න ක . දේශ පාලන විද්‍යාව සහ දේශපාලනය කන දෙකක් එතකොට දේශපාලනයේ තියෙන කාරණා ඔක්කෝම දේශපාලන විද්‍යාවලියන්න ගයොත් වැරදි. අපි මේක න්‍යායාත්මක විෂය. එතකට අපි න්‍යායාත්මකෝම තමයි මේක අන්නව ප්‍රායකත්වයත් අපේ මතිය දන්න පුළුවන් අපට නිගමනවලට හැබැයි අපි ඇත්තකතාව ගත්තත් ඒ ගන්නන ලකුණුදීමේ පටිපාටී ගුරුවත් පොතයි ඒවගේ තියෙන කරුණුත්තෙක සැසඳුන්න ඇතුනොත් අපට ඕන ඒ හිතට හිතන ඒන කාරණා ලිව්ුවෝත් ලකුණ ලැබෙන්නේ. ද තකොට මටඕන ජාත්‍යයන්දේශවානි ක්‍රාදරයෝටික විස්තර කරා කියෙන ලකුුණ ලෙබෙන්නේ. අපිට වි්වාාගේ කියතියන ලකුන්දීම පඩිපාටතින බහ ජාතික සමමාගම් වලට ලකු ප්‍රමාණක් වෙන් වෙනවා. එතකොට ඒටික තම අපි ලියන්නවන්. ඒතකොට ඒකෙත් උදාහරණ අපිට ඔ ඕන ඔක්කෝම දෙැම්මට වැඩකුත්න්නේ. මක් කරගත් හොඳයි එවිා බපරතුද එද ව බහුජාතික සමාගම් කියන්න පොතේ ජාතික රාජ්්‍යයන්වල දේශසීමාව විනිවිද්ධයාමින් ගොඩනගාගත්තපු කෙතියෙන් කිරාවන ව්‍යාපාරික සංවිධාන. ජාතිකරාජ්‍යන් වල දේශසීම විනිවිධයමින් බිහිකරගත්තපු ්‍ර්‍යාපාරික සංවිධාන. යි ඉස්සරණු චිව්වා උදාහරණ කීපයක් ඔබටදාන්න පුළුවන් උදාහනගත්තොත් Appleල් සමාගම, නෙස්ලේ සමාගම, කොකාකෝල, මයිකෝසෝප් අලිබබා මේ වගේ බැංක්කු රක්ෂණ සමාගා මේ වට, තියන වත්කම් ප්‍රමාණයක් එක් ජාත්‍යන්තර දේශපාලනේත විශාල බලපෑමක් කරන්න පුළුව. එම් මේටිකත් ඔබ තවටඩ විස්තර කරන්න පුළුවන් මේටික විස්තර කරන්න. ඊට පස්සේ බහුජාතික සමාගම්වලින් පස්සපුතේ එළඟට රාජ්‍යනෝන ඊළඟ ක්‍රියාදරයගන්න කීර්තිමත්හා ීර්ති මත්තා බලපෑම් සහගත පුද්ජලෙන් කර්ති මත්තා බලපෑම් සහගත පුද්ජලයෙන් ජාතින්ත්‍ර දේශපා් විශාල බලපෑමක් කරනවා ඇති මෙතන ඔක්කෝම පුද්ජලයෝ ජාති්‍යන්ත්‍ර දේශපා් බලපෑම් සහගතය නිම අපිට ජාත්‍යන්ත්‍ර දේශපාට බලපෑම් කරන්න වේනි. ජාත්‍යන්තර දේශපාන්්ට බලපෑම්ක් කරන්න පුළුවන් කීර්තිමත් සහ බලපෑම් සහත පුද්ජලයෝ. හැමෝමන මේ දැ බහුවරණවලද අහනවා පුද්ගලීින් ජාත්‍යන්ත්‍ර දේස්පානි ක්‍රියාදරයෙද්දි කියලා නැපති පුද්ලයකෝම එයාලා ජාතයන් දේස්පනි ක්‍රියාදරය වැඩමි. කීර්තිමත් බලපෑම් සහගතිකෙන වචනිති එන්න ඕනි. ය අපි කීපයක් ගම එකකට ඔබට ෝක තේරේ උදාහනදාල්ලියන් මේ කීර්තිමත් බලපෑම් සහගත පුද්ගලින් ප්‍රබ්‍රබල සංවිධානවල තීරකින් වෙන්න පුළුව නැත නායකන් ප්‍රබල සංවිධානවල අන්තර්යාාතික සංවිධාන ප්‍රබල සංවිධනවල නායකනැතන් තීරකයින් ඇ උදාහරණයක් ගත්තොත් එ ජාතිගේ සංවිධානයේ මහලේකම්වරයා එතුමා පුළුව ජාත්‍යන්ත රේශ්මා් විශාල ලපෑම කරන්න මේ වෙලාවේදී වත්මන් මහලේකම් වරයා යම් බලයයොදෝවන බවක් අපට පේනවා එතුමා දෙවන්ත ප්‍රකාශයක් කරා එක්සත් ජාතින්ගේ ත්‍රක්ඥප්තය වගන්ත යොදාගෙන එතුමා වහම ක්‍රියාත්තු කෙන පරදිී ආරක්ෂක මණඩලයේ ප්‍රැස් කරන්න තීරණය කරා එතකට එතුමා ඉල්ලි මක්කර ඇමෙරිකාවෙන් මේ වෙලා නිශේද වල යොදවන්නේ එපා අනිවායෙන්ම ගාසා ගැටලුවට සාම ගියවසුමක් ගහන්න ඕනි සටන් විරාමයක් ඕනි. ඇමරිකාවටක්කුව යොදවන්නේ එපා මේ වෙලාවේ ආරක්ෂක මණඩලිකෝ හමරැස්වෙන්න. එතකොට එතුමාගේ එක ප්‍රකාශයක් ජාතයන්දෙෂ පන් විශාල බලපෑමක් කරන්න පුළුවවා. එවට අපි ප්‍රකාශයක් කරනවාගේ නම. ාග සංවිධානය මහලේකම් ප්‍රකාශයක් කරන ගොඩ අපි ජාත්‍යන්ත්‍ර ස්පානය ක්‍රියාරය නෙමී. එට ඔන්න ප්‍රබල සංවිධාන වල තීරක එක්ස ජාතින්ගේ සංධානය මහලේකම් මානවිහිමිකම් මහකොමසාරිස් අන්න ඒ වගේ අයිතමයි ජාත්‍යන්ත ස්පාන්්ට බලපෑම් කරන්න පුළුවන් බලපෑම් සගත පුද්ජලයෝ. තවත්තින්නවා මේ ප්‍රබල සංවිධාන වල තීරක වනනි අර්මාල්ති තවත් ගන්න පුළුවන් අ යිඉඩවා. ආගමික නායකින්ටත් පුළුවන් ආගමික නායකයි ආගමික නායකින් ගත්තත් මෙන මේ වගේ යි හැම නාගමික නායකෙක්ම ජාත්‍යන්තය ස්පානි ක්‍රියාදරය නෙමේ ඇවදාහරණගත්තොත් සුදදවපාප් වහන්සේ මේ ලක්ුණුදේ පඩිපාට එන විදියට අපි ගන්නේ පාප වහන්සට පුළුවන් ජාත්‍යන්දේශපට ශාල ලපෑමක් කරන්න උන්වහන්සේ කරන එක ප්‍රකාශපව දවන්ත බලපෑම් සසාගතයි ඉඩවස්සේ දලයිලාමතුමා උන්වහන්සේ ද පුළුවන් ප්‍රබල බලපෑමක් කරන්න ඔයදකතමයි විශේෂී ගුරුවත්පතය විස්තර ක දින බුතේ ඔයාලා ඒවත්දාන්න බලා ආගමික නායකී ජාත්‍යන්ද ස්පානික ක්‍රියාදරීම් බව කියයාන් ැම ගමික යකික්ම නෙමේ ආගමික නායකන් ජාත්‍යන්තර ස්පානි ක්‍රියාදරය වෙනවා. ඒවිතරකුත් නෙමේ අපට ගන්න පුළුව ්‍රබල රාජයන්වල නායකන් ්‍රෙබල රාජචයන්වල නායකයින් ප්‍රබල ාජයන් වල රාජච නාක න්ටාත් ජාතන්ත්‍ර දේපන්ට විශාවල බලපෑ මක්කරයකි මාල්ති වදන්න ඇති මේ දවසල බලපෑ මක්කරන්න පුළුවන් ප්‍රබලම රාජ්‍යය ොකක්ද මේ වනො බපෑම කරන්න පුළුවන් ලොකම ්‍රබලම රාට් ලොක වොඩිස්කාරය තමයි කොහෙද අියන්නවා ඇමරිකාව මෙයාල ඇමෙරිකාව ජනාධිපතිට දෙවත බලපෑම කරන්න පුළුවන්. ඇම ඉස්යිලහිම පහර දෙන්නේම ඇමරිකාව නිසාන් ඇමරිකාව වැරදිලා හරි කිව්වති ඊස්්‍රයියට වහම නතර කරන්න කියලා ඒත් නතර කරනවා. මේ ඇමරිකාවට දෙවන්ත බලපෑමක් කරන්න පුළුවවා නතර කරන්න වගේම පහර දෙන්න කියලා යයටටිින් කිව ඒත් පු ඩ බලපැ සිදවල ඇතට ඇමරිකාව කියන්න ඇත්තරම ලෝක බොලිස්කාරයවාගේ හ. එ වට ඇමරිකාවේ ජනාධිපති ඒවිතර නෙමී රුසියාාව ජනාධපති පටි දෙවන්ත බලපෑම කරන්න පුළුවන්. එතකොට චීන මේ වගේ ප්‍රබ්බල රාජ්‍යයන් වද හැමරටේමත් නෙමී එතො අපි කියන්නේ ජාත්‍යන්ත්‍රදේශස්පානය හඳුන්වන්නේ කුඩා බලවතෙක් කියලා කුඩා, ඩ අපට කරන්න තියෙන කරන්න පුළොම් බලපෑමිතාාවත්ම සීමිතයි අපේ තියෙන සම්පත්්‍රමාණී භූමි ප්‍රමාණී ආර්ථික ශක්තිය අනුව අපට විශාල බලපෑමක් කරන්න බැබති අප රජනාකන්ට ජාත්‍යන්ද දේපන්් ලොකු ලපෑයම කරන්න බෑ හැබැයි මේ ප්‍රබල රාජ්‍යන් වල රාජජනායකන්ට ඇමරිකාවල උසියාව චීනය වගේ ප්‍රබල රාජ්‍යයන් වල රාජනාකන්ට විශාල බලපෑම කරන්න පුළුවන් ජා්‍යන්තර දේශපාන් ත ලායි හහ එතකොට ඒකත් විස්තර කරන්න ඊට පස්සේ ඊළඟට විස්තර කරන්න ත්‍රස්ථවාදී ක්ඩායා තැම් නිකලිවදත් කෙනෙක් ලිය නැහන උත්තරේට ජාත්‍යන්ත්‍ර දේශපට දරස්තවවාද ක්ඩය බලපෑම් කරන ැලකනුදීම පිාටිය මේ බලාපොරොත්තු වෙන. ඒද අපි අනිවාර ලියන්න්නන ්‍රස්ථවාදී කණ්ඩාය අපට හොඳටම පේන්න දකින තියන අවස්ථාවක් කත්නේ දස ත්‍රස්ථවවාද කඩා ජතද ස්පට බල පම් කරනවා පේන තියෙන කරනවා දැම් අපි තෝරගත්තෙත් කාලීන්න මාතෘකාවක් කාලයට ගැලපෙන මාතෘකාවලින් විභහගට ඉන්න තියෙනටකඩ වැඩ වැඩි එදවල්ල අමයි අවධානියමු කරන ප්‍රමාණය. අඩුයි දාහතරනි පාඩම නිසා තියනෙ පාඩම් පහලවයි. එරඩ අන්තිම පාඩං වලට සමාරක්විට සිලබසි කාරණයවින් නිත්නේ තැම්මේ වලින් මොකද පාඩ ලොකු ප්‍රමාණයක් තියෙනවා එතකන මේ වගේ මගහැරෙන හැබේ ලකුණු ගන්න පුළුවන් ලකුණු කැපෙන් ඇතුව ලුණ ගන්න පුළුවන් හොඳ ත්‍රකමී ත්‍රස්තවාදී කණ්ඩායා ේ හැමත් ත්‍රස්තවාදී කණ්ඩායම කටම ජාත්‍යන්තර දේශපාඩ බල පෑම් කරන්න බේ ජාතික දශපාන්් ද එ සංවිධානය ගත්තු මාල්ති අපේ ජාතික දේශපන්ට බලපෑම් කරා එයාලට ජාත්‍යන්තර දේශපාන්ට බලපෑමක් කරන්න බැත්තනම. එතකොටදැ මේ වෙනකට ලෝකන්න ප්‍රබබලම ත්‍රස්ථවාදී කණඩායම තමයි අයියේ සයියේ සංවිධානය ඇ මේ ගුරුවත් පොතේ තියන එකක් අපි ලියන්න වෙනවා මේ වෙනකොට ජාති්‍යන්ත්‍ර දේශපාන්ට බලපෑම් කරන්න පුළුවන් ප්‍රබලම අන්තර්ජාතික ත්‍රස්ථවාදී කණ්ඩායම තමයි අයිය සයේ සංවිධානය. එතවට දැ හමාස්ලවගේ සංවිධාන ගත්ොත් එයාලා ඉච්චර බල පෑම් සහකතන මේ මේ පොඩි ප්‍රමාණයක එක තැනක විතරක්න්න ක්ඩාය. ප්‍රබලත්ය මට තමයි එකත ප්‍රබලත් එක ගෝලියමටම ව්‍යාප්තලා තර දැම් ජාත්‍ය අන්තර් දේශපාලනි ලෝක මටම වි්‍යපත්‍ය ච්චේ ය සය සංවිධානය වගේවා. එතකට අපි දන්නවා නිරවි සංග්‍රාමීෙන් පස්සේ ගැන සීතල යුද්ධයෙන් පස්සේ ලෝකසාමේ ටෙල්ලවෙච්ච දැවන්තම අභියෝගය මින ත්‍රස්තවාදී කණ්ඩාය ත්‍රස්තවාදී කණඩායන අප රටට පවා ලොකු හිස රදයක් වුණා එ ලෝකටම ත්‍රස්තවාදය ඇත්තටම ප්‍රශ්නයක් දැන්ගත්තෝ ඇත්තටම ස්ට්‍රයි පස් ඉට හොම පෙහර එල්ල කරනවා. හැබ ඒකේ ආරම්භේ හමස්ලා. දැ ගන දේ වැරදි අතර ජාති්‍යන්තර ප්‍රඥා්තිිමිතර ල්ලන්ග වනෙනවා. හැබේ ආරම්භේ ගත්තේ අර ත්‍රස්තවාදී. මේ ත්‍රස්ථවාදී නිසාතම එහින්සමිනිසු දුක්කිෙදන්නේ. නැත්ත ඇත්තරම මුඩින්ගිහිලඟ වෙනේ. එතෝට මේ ත්‍රස්තවාදී කණ්ඩායම් තමයි සීතල යුද්ධයෙන් පස්සෙේ නිරවී යුද්ධයෙන් පස්සේ ලෝක සාමේටල්ල වේච ප්‍රබලම අභියෝගයේ. ලෝක සාමටෙල්ල වනු ප්‍රබලම අභියෝග මේක එතකට මෙනේ ත්‍රස්තවාදී කණ්ඩායන උපතේ ඔබ ටිකක් විස්තර කරන්න. එතකට ස ඔත්තන මානම හිතවාදී නොවන කණ්ඩායමක් විදිහට මේ ගොල්ල මානම යිතිවාක ල්ලගනය කන කණඩායමක් විදිහට පිට හඳුනාගනය මක් න්න පුුවන්ද. ත්‍රස්වාද ක්ඩායද. ව තැන් ත්‍රස්තවාදී කණ්ඩායම්වලමාදී ඉලක්කේ වෙන්නේ සාමාන්‍ය ජනතාවනි. ඇත්තරම ත්‍රස්තවාදන් ගහන්නේ සාමාන්‍ය ජනතාවට ඒ වගේ පොදුස්ථානවලට ආගමික්‍ර ස්ථානවලට යාලා පෙහාර එල්ල කරන්නේ නිතරම සාමාන් ජනතතා විලක්ක කරගෙන. එතකොට ප්‍රජාතන්ත්‍ර විරෝධී. එතකොට ආණ්ඩුවලට සිදුවෙනවා යාලට යුද්මය ක්‍රියාමාර්ග වලින් මනදන්න. එළමටපුදේ ඔන්න ඒටික ලියලා ඉඩවස ඔබ යන්න නිගමනයකට නිගමනයකට යන්න නිතා වැදගත්ොටස නිම මොකද ගොඩාක් දරුවල් ලයාග යාාගන උත්තරේ ලයාාගන යනවා ලියාගන ගියාට මාල්දී? අතිබල ගනන්නේ දරුව හිතනවා අහනතියන ප්‍රශ්නය ජාති්‍ය අන්තර දේශවාන ක්‍රියාදරයෝ. හැදිවීමමත් කර ක්‍රියාදරයට කොක්කොමලි වුව දැන් හර කියලා. හැබැයිතින් නිගමනය කියන කොටසට එකනකට වෙනස්සනවා බොහෝ විට ලකුණු තුනක් කත්වෙ වෙනවා. සාරංශය කහෙමන නදස නිගමනය මෙම නිගමනය හදාගන්න තියෙන්නේ ගඩ දරුවන්ට වන් දත් මතක්කරා ගිය පාර වැඩසරාණදි. අපි මීට කලින් කරපුය වගේ මේක මතක් කරා වෙනම එක දවසකරය නිගමනේ හදල දුන්නා නිගමනේදී ඇත්තටම ලියවෙන්න ඕනේ අරාපි ලියපු කාරණාවල ශම්ෂිප්තය නියවෙන්න ඕනේ. මුොලින්ම. ඊට පස්සෙ පුළුවන් නම් අපගේ මතේ ප්‍රායෝග කත්තේ අන්න එතන දෙ එකතු කරන්න පුළුවන්. අපි මොකද්ද මේ ගන දරන්නේ. අපි ලිවවාන මෙච්චර වෙලා ඔබට මම කිව්වා ජාත්‍ය අන්තර දේශපානී ක්‍රියාදරයෝ වර්ග දෙකයි රාජ්්‍ය ක්‍රියාදරයෝ ඉන්නවා රාජ්‍ය නොවන ක්‍රියාදරයෝ ඉන්නවා රාජ්‍ය ක්‍රියාදරයෝගේ එක ජාතික රාජ්්‍ය දෙක අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන ඒවගේම රාජ්‍යච නොවන ක්‍රියාදරයෝ වර්ග හතරක් ඔබට ගුරුවත්ප්‍ර දේදා තියෙනනවා එකත් තමයි අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන ඒ වගේම දෙක්ක බහුජාතික සමාගා තුන කීර්තිමත්හා බලපෑම් සහගත පුද්ගලයි ඒ වගේ මහතර ත්‍රස්තවාදී කණඩායා මෙන්න මේටික එකතු කරලා ඔබ පුංචි නිගමනයක් දාලා ඔබේ පිළිතුරේ ඔබට ගන්නතින ඉතිරි ලකුණු තුනනා එකතු කරගන්න ඇමංහිතාන්නේ මාතය දරුවන්ට යම් අවබෝධයක් එන්නේ ති බොදේ මේක පන්තිකාමර යුගන්න නෝ වගේ ක්‍රියාවලයක් නෙමෙයි පැයක් කඇතුලත මද්දීර්ග කරුණටික ශම්ශිප්ත අපි ඔබට ගේනවා හැබැයි ඔබට දලා අවබෝධයක් එන ඇති ඔබට යම් ගැටලුවත් තිබුණොති අපට කියන්න අපි පුළුවන් විදිහයට ඔබට මේ වෙලාවේ අපිගේ සතියෙන් මතක් කරා ාතික රපවා නි දැවන්ත අයාසයක් දරනවා. අපට පේනො කාර මණ්ඩලේ මොනතරන්නම් වෙහෙස්සක් මේ වෙනුවෙන් දරනවාද කියලා අද එනකොට මහිතන්නේ කාර මඩලේ මට කෝල් එක දායකට පහළොකොට වඩා ඉන්න නඇති දැන් අරිද එනවනේද කොයි හරිියදද. එතකොට අපට පේනො ඒ උනාන්දුව ඒ කැපවීම දරුවෝ ගොඩදාන්න මේ දරණ වේසිදී අපිත් ගුරුවරු වශයෙන් කරන්න පුළුවන් උපරරිීමේ ඔබෝින් කනම ගැටලුව අත්තිම තේ ොලා කියන්න අපි ඔයාල වෙනුවෙන් උදව් කරන්න ඕනවෙලාක සැදී පැදිලින්වට මේලාවේදී මතක් කරන්න කැමති දැන් කැලුම්ස කිව වගේම මේක අපේ වගකීම ජාතික රූපවානේ ජාතික වගකීමක් අපිෂ්ට කරන්නේ තාම ආසන්නා යබේවි බාගේ දැන් ද මහිතනවා පිටිකාක් ඉගගෙන තියෙන නිසාස කිව තරම් අපිට මේකාක් පහැදිලින්නේ. රමක් ඉගෙන ගෙනනෙ දැන්ඉන්නේ තොරු අපි දන්නා කරුණු තව ටිකක් හොඳින්ගෙන ගැනීමක් තමයි මෙතැද සිද්ධ වුණේ නිසා අපිට අමර වුණේ නෑසයිතාම පැහදිලිව සරලව අපට මේ කරුණු කියල දුන්න නිසා අපිට දැන් පැහදිලි න දෙස දැ අද අපි දීර්ග පාඩමක් මෙයාවරණය කළේනිවා ඕ ඒත් හැබයි කෙටියෙක් සරලව දැන් තව එක කාරණයක් තියෙනවාස දැන් සමහර වෙලාවට මේ කාරණය ඔබේ නිදශය නැව ඇති ම හරිර දන්නෙත් නෑ හැයි ගොඩක් දෙනෙක් අපේ සමාජය කියන දේශපාලන ශක්ෂරතාවය අප අතර නැහැ කියලා විශේෂම ලංකාව වගේ ආසි අතිකරටවල මිනිසුන් අතර දේශාන ක්කෂරතාව නැහැල්ලු. අපට එක හරියට හැනෝ මේ සමාජයේ පාඩමට පොඩ්ඩක් පිටිින් ඇතරම මොකද දේශපාලන ශක්ෂ්‍රරතාවය මේ වගේ තරුණාය ඒව දැනගෙන ඉඩෝනි නැද්ද ඕමාල්ද හොඳ ප්‍රශ්නයක් වහිතනයහුවේ ඇත්තරම ගත්තොත් ලංකාවේ දේශපාන් සාක්ෂරතාවයේ අඩයි ලංකා විතරන්න මේ ගොඩාක් කරටවල්ලල එකන්නේ දැ ලෝකේ දේශපානන් සංස්කෘතිය ගත්තොත් තියෙනවා දියවුණු දේශපන් සංස්කෘතිය අ තිරටවල් තියෙනවා. ඉඩවස්ස අර්දදිියුණු දේශපන් සංස්කෘතියයක් තියනවා නොදියුණු දේශපන් සංස්කෘති තිරටවල් තියවා. එතව ලංකාව අයිතිවෙන්නේ ඕකන් දුණ දේශප සංකති එතක අපේ දේශපාන් සාක්ෂ්‍රතාවේ බිදුවයි කියන තැන කතාගරන්නත් බේ හැබ අපි අනෙකුත් දියුණු සංස්කෘතියත් තියෙන රටවල් වල තියන දේශපාන් සාක්ෂතාව හරි අඩුවයි අපි චන්දෙපවා දෙන්නේ නිතරම මිත්‍රගමට හිතවත්කමට මොකක් හරි සහනාධාරය දුන්නොත් ඒක ප්‍රතිපත්ති මත පිහිටලා මන්සගේ වැඩ පිඩිවල ඒව දිහාබල චන්ද දෙන්නේ ද ඇතරම ගත්තොත් ඇමරිකාවේ ගත්තෝත් ඇමරිකාවේ බලන්නේ විධමත් ප්‍රතිපත්තිත්තියෙන්නේ මොන කෙනාටද. ඒකටමාදී අන්තිමට අනි වාර්මේ ඇමෙරිකාව ප්‍රධාන තරගකරුව දෙන්න අපේක්ෂක දෙන්න මුහුණට මුහුණලා තරග ඇත්තියන ඕනේ එක සංවාදයත්ති න ඒ සංවාදයදී තමයි මිනිස්සු වැඩියෙන්ම බලන්නේ මොනකෙනගේ වැඩ පිරිවලද හොඳ කියලා එතන මිනිස්සු අනිවාරෙන් බලනවා එයාල් ඉදිරිපත් කරන දර්ශනය යාලගේ වැඩ පිරිවල ප්‍රතිපත්ති හැබැයි අපේ රටේ අවාසනාවකට අපේ බලන්නේ හිීටවල එහා ගිහිපු ප්‍රාථමික කාරර්ණ අපි ප්‍රතිපත්ති මත පිහිටලා චන්දදන නේ අපි එයාලගේ වැඩපිරිවල දිහාවල්ල චන්දෙනේ බොරු පොරොන්දු දු ි පన ංකවති. අන්නේ පොරොන්දු වලට තමයි අප නිතම චද න්න පුරද වෙලාදී. ඒක අප අද දවුණ ද ප ක ති ක් . හිදම් වෙන්නති මේද. දූෂිත දේශපාලක්්නීන් බිහිවෙන්නේ නූගත් මිනිසුන්ගේ ආශීර්ුවාදයෙන් කියලා කියමනකුත් හැදිල තියෙනෙ. නෙදස මේ වගේ න්‍යායාත්මක දැනුමක් තියනෙන ඉතාම හොදෙන් නිගනගත්ත කැළම්ස වගේ අගෙන් ප අපිට අහන්න කොටාවක් ප්‍රශ්න තියෙනවා හැබයි මේ වෙලාව අපි ඉන්නේ විභාගගේ ආසන්නන්නේෙනි සාප් වැඩියීම කතා කරන්න කැමති දරුවන්ට ඇති වෙන ගැටලු. සහුන් මූුණ දෙන්න ඕනෙ කොහොමද මේ විශයට කියන කාරනාව. ඇතරම් කැළුම්ස තව ක් ප්‍රශන කතා කරම් තව දවසකුත් තියනට ම මේ වෙලා යහන්න කැමතිේ දැන් දරුවෝ වැඩිපුරම මේ විශේද්දී ලකුණු අඩුවෙන්ම ලාගන්න අවස්ථාමනවද මො දෙවල දුරුවල වෙන්නේ මේක විභාග ලියන්න යනට දන්න දවල් වරදින්නේ කොතනද මොනද වැර දීගොල්ලා ඕ දැං මාතිී විභහග වරුණාට පස්සේ අ විභාගත පාතමන්තිෙන් නිකුත් කරනවා එකක ප්‍රශ්නීම් ප්‍රශ්නයට. ඇැම පල ප්‍ර්න ගත්තවත් හුවරණ ප්‍රශ්නගත්තෝ පලවෙනි ප්‍රශ්නයේ කොච්ච සාර්ථක වෙලා තියෙනවාද. ලියපුල අමයි ප්‍රමාණං හරිග හිල තියන කොච්චරද රදිලා තියන කොච්චරද කියලා ගවේෂනයක් කරලා ඉදිරි පත් කරනවා. එතනද තැ බහුවරණවලදී අපට අවධානියමු කරන්න බෑ රච්චනා වලදී ගොඩක් දරවාන්ට පුළුවන් වෙලා තියන රචානා ප්‍රශ්නය ඇත්තන පහමලියන දරුවන් අඩුවයි. හතර එලියන්නේ. ඒ හතරලියන්න හේතුව තමයි කාල කළමනා කරණි නැතිවීම. කාල කළමනා කරනේදැන් ඔක්කෝටම පැත්තුනයි අපට ලැබෙන රච්නායකට අතරේක කිවීමම් කල් ලබෙන මිනිතු දහයක පැත්තුනයි. එතමට පැත්තුනට ප්‍රශ්න පහක් ලියන්න ඕනේ. ප්‍රශ්න පහට එක්තකොට එකකට මිනිත්තුු තිස්හයයි ලෙබින්නේ. එකට තිස්සායයි. ක කොටස් දෙේකක්වුුණු මිනිතු දහට එනවෙන්නේ. එතකට ඇතෙම් ලමයි මේ කාලේ බලන්න නැතුව ඔහේ ලියාගනයනෝ ගො දන්නවත් දැ දන්න ප්‍රශ්නේ ලියන පළවෙනි ප්‍ර්නේම ගොඩාක් දරුවලියන මිනිත්තු ප හක්ක ො හොට දැන් දරුවෝ තනවා මේ කලි වුවඩ පස්සේ ලකුණු ගොඩක් කම්බෙනෝ කියලා. ැ කොහොම මිනිත්තු පනාහනේ පැත්තු නමලි ව්ුවත් ක් ලුව පරිමිුව ස්සයි ඇ දරුවට තේර මේක මිනිත්තු පණහාලියල්ල ලක්ුණු එකක් දෙකක් වැඩිපුරගන්න බැන කොහොමට විස්සමන ගන්නති අනි ප්‍රශ්නය තියන කාලයත් මේකට අරගෙන බලනොකොට අන්තිමේවට කාලේ මදී. එතවට ප්‍රශ්නා හතරල්ලුවම ඔන්නවේ ගැටලුවේ න ඊට පස්සේ තියෙන ගැටලුව තමයි ඇතැන් දරුවෝ ප්‍රශ්න තෝරගන්න කොට තමට ලියන්න පුළුවන් හොදටම ලියන්න පුළුවන් ප්‍රසතෝරගණන්නේනේ. මම නමාති මම මොන්න වවිී ාගලි වවාත් ම මුලින්ම ප්‍රශ්න ගත්තා ලියන්න පුළුවන් බලන් තක්ගාල චර්ටක් ගහනවා. පේපරකේම ලියගන්න මෙන්න ජාති පන්න ක්‍රාදරේ හැඳන මේේටි ම මනසි මුතුර මන පෙළගැස්ම ගහනොකට අපට දලාදහසක් එෙනවා ඇත්තටම පේපරක ලියන්න පුළුවන් දෙ බැරිදි මේ ප්‍රශ්නය හැ ගොඩත් දරුවහම කරන්න ලියන් යනකට ාගයක් ලියයන්නකොටම තක් වෙන යන බැ කියලා ඉට පස ගදරන ඒ පිටුව පදාන ඒපිටෝ කපලා ඊ පිටුවට යනවා එතකොට කාලය මදි වෙනවා අන්න ඒවයින් තමයි ගොඩාක් දරුවෝ ලක්ුණු අඩු කරගාන්න සැලසුම් කරන සැලසුම් කරන මුල දරම තියෙන්නවාන මහම මගේ දරුවන්ට රන් කියන්නේ පුතේ ගත්තගාම් පෙළ ගැස්ම හදන්න එක හුරු කරල තියෙන් හැම දේම පෙළ ගැස්මක් හදන එතකොට දරුවන්ට කාල කළමනා කරන ප්‍රශ්නයන්නේ මයිතන්නේ අදහස එන්න ඇති. ඔව අනිවාර ඔව එතවට මේ ප්‍රශ්නය තව අහන්නපුළුවන් ක්‍රමතියනවා. අපි ඒක චුට්ටක් බලමු දරුවන්ට එක වාසියක්ක් වේවි. අප පුංචිම පුංචි වෙලාවක් තමයි කැලුම්ස එතතුර වෙලා තිය. එනම් මිනිතු ගණනාවත් තුල ඒ බලමු දැ මේනනාවත් කිව්හම ටකක් දුරයින ද වෙලාව. විනාඩි කීපය ඇතුල ප අපටි කරන්න පැරවුුණත් අපි ඊ ළඟග සති ේක ර මිනිතුේ මං ක කර චරල කළලා කන්න ැ මේක අහන ජාති්‍යන්තර ඒස්වානය ක්‍රියාදරයෝ කියලාලනි ඕක අහන්න පුළුවන් ජාත්‍යන්තර දේශපානී රාජ්‍ය ක්‍රියාදරයෝ කියලා හන්න පුළුවන්. ැව අරකෙන්මම ගත්ත මාල්සිගේ අදහසිම්ම. එතකොට දරුව පුරදද තිී ාතති්‍යන් දේශවාන ක්‍රාද රය කිය ප්‍රශ්. එදවල්ලාමයා රාජ්‍ය ක්‍රියාදරේ හුවම ඇතැන්දරුව රාජ්‍යනෝන ක්‍රියාදරය තිස්තර කරනවා. රාජ්‍යනෝවන ක්‍රියාදරය විස්තර කරට ලකුණ ොහම්බෙන්නේ අහතිෙන් රාජ්‍ය ක්‍රියාදරය විතරයි. එතවට මෙතනදි විස්තර කරන්න ඕනේ වැඩිපුරොම රාජ්‍ය ක්‍රියාදරයෙන්. පුොදේ නැත්තං අහන්න පුළුවන් මේක මෙහෙම ජාත්‍යන්තර දේශපාන රාජ්‍ය නොවන්න ක්‍රියාදරයෙන් විභාග කරන්න. එතට මතක ගොඩක් ළමයි මෙන මේවට බරදිීර ලියනවා. රාජ්‍ය ක්‍රියාදරියුන්ට රාජ්‍ය ක්‍රාදරයල ව්වට වැඩක්නයේ හල් යන රාජ්‍ය නොවන ක්‍රියාදරින්. එ රාජ්‍යනවන ක්‍රාදරින් හතරතම වැඩිකු විස්තර කරන්න ඕන. ඔන්න නොහෝ ලමයා ප්‍රශ්නය අවබෝධ කරගන්නේ. ගුරුවරයාතතිින් පේපරකාාදන ගරුවරයා ළමයාට දෙනවා ප්‍රශ්නය මෙහම තේරුම් ගන්න බැරිවිදිට එකන තේරුම්ගන්න ැරිවිදින්න දරවා. මතුපින් කිය ලකුණ දහකර නැතිවන. හම තමයි ගොඩා දරුව ලුණු හමි කරගන්න. හ හරි. මගේතන සරත් පිළිතුරක් අපට ලැබුන නේද අපිට ලැබුණන වෙෙලා තු ල ොඩක් දවල් කතා ර. ස අපි කිව්වා ජාති රපාණනි විදිහයටට අපි ලොක වගකීමක් අපි බොහෝ මහන්සේ වගේ මිෂ්ට කරනවා කියලා. ඒවගේම තමයි දරුවන අපේ කැලුම්ස අද අයහපත් කාලගුණක තත්ත්වයක් තියෙන්නේ මේ ප්‍රදේශයට සවබොහෝම මාරුවෙන් අදලවසේදීත් මැදිරියටට ආවේ බොෝ කැප කිරීමම් කරගෙන එසා අපි වගේම අපේ ඉතාම විද්වත් මේ වගේ ආදරණය ගුරුවරුන්, අපිට ඒ ැප කිරීම කරන නිසා තමයි අපිට වඩා හොඳ දෙයක් ඔයාට අරගෙන එන්න පුළුවන්කම ලැබෙන්නේ. අමතර චූටි ප්‍රශ්නය කහන සද දශපාල විද්‍යාට අමතරව චිත්‍රෙම කළ ති නෑන මාල්ී මම චිත්‍ර විෂය ඇත්තර් මාසගෙන මම ඒ විෂයෙන් එකන්නේ යන්න පුළුවන් ගොඩක් සහතික දිනාගෙන තියෙන මගේ දයක් සාමානින් කැම්පස්ක ඇතුඩේ මගේ යාලුවදන්නවා මළගදරක්කුුණාද පලනි කොලගන්නන මටමකොද ොර ගන්න තිනවා. එතකොට ඒ විතරන්නවේ පලවෙනි තැෙන්ි සැකඩිය වෙනකොට පස්්ටියේවුම් ලමයිටි හෙනවා යාලුව එනවා නංගිල මලල තොරණ මාසකරනාවක් ගහන්න මට තමයි කෝල්ල ගෙනනති අපි ඒවත් කරන ග ම ද්‍යාන කටිතුක බ දාවත් රන් කරග හන දවසේද හම්බවවෙමු හෙට දවසද ත වා මුණන හැට ේනවා එතකල් හම ප්‍රාර්ථ න කරනවා හැමටම සබ දවසක්ක දාව න්න කියලා.